වි වසේ ආසාධිතව කරාපිටිය ශික්ෂණ ෝහලේ දැනිසත්කාර එකකේ ප්‍රතිකාරල බමින් සිටි, ගයන් ධන්තනාරායන වෛ්‍යවරයායි අද මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ ඒ අනුව කොවිඩ් ආසාධිතව මියගේ මෙරට පළමු වෛද්‍යවරයා මෙන්ම සෞඛ්‍යන්ශය එකම සාමාජකයාලේ සයි මහ සැලකෙන්නේ. රාගම න්න කන්ද පදිංචිව සිට රාගම රෝහලේ වෛද්‍යවරයෙක වූ, තිස් දෙහැවිදි ගයන් දන්තනාරායන මහතා, වරසේ ආසාධිව කොළඹ IDH රෝහට ඇතුළත්කිරීමෙන් පසු කොවි ියෝනිය ත්ව හතුවෙන් කරාපිටිය ශික්ෂණ රහල වෙත මාරු කරයවුුණේ පසුගේ විසිහත් වනදායි. මේ අර ඒ දිනේ වාර්තාාව වූ කොවිඩ්ඩා සාධිතයෙන් අටසේ විසි හයි දෙෙන අතරයෙන් අට සිය දාසය දෙනකු පෑලියකොඩ කොවිඩ්පකර ශ්‍රිතය වන අතර, එක් සතරාබිය මී රාජයේ සිට මෙරට පැමි දසෙනකුද කොවි්ඩා සාධතය ලෙස හඳනාගත් බයි රජය පවෘති දෙපර්මයන්තු සඳහන් කළේ අවසන් වට හඳුනාගත් ආසාධිතයෙන් අතරින් වැඩිම ආසාධිතයෙන් සංඛ්‍ය අවක් වාර්තාාව ඇතේොඹ ශ්‍රික්කෙන් වන අතර. එම සංඛ්‍යාව දෙේ දොලහ. සෙසු ආසාධතය නතරින් ආසාධිතයෙන් එක සේතිස් දෙකක් ගම් පහදිස්්‍රික්කෙන් වාර්තාාවී ඇති අතර මහනුරදිස්ශ්‍රිකයෙන් වාර්තා වූ ආසාධිතයෙන් සංඛ්‍යාව එක සේතිස් එකක්. මෙ අතර ඒ වාර්තා වූ නව කොවිද මරණ හතත් සමඟ මෙරට සස්ත කොවිද මරණ සංඛ්‍යාව තුන්ස විසිතුනක් දක්වා හළගස්තිබෙනවා අත්තල ප්‍රදේශ පදංචි හත්තැ පස් හැවිරිදිකාතතාාවක් නොගේ ගොි ප්‍රදේශ පදිංචි හැටනම හැවිදි පිරිමි පුද්ලයකු සහ කොළඹ දෙක්‍රදශ පදිංචි හැත්තෑ දෙහවිරදි පුද්ගයෙකු මෙලසමියගේ අතරට අය. එෙන් ොඩු ගම්ල ප්‍රේප පදිංච හැටනම හැවිදි පුදගලෙක, පොන්නවුව ප්‍රදශ පදංචි තිස්නම හැවිදිති පුදගලෙු මඩවල ප්‍රදේශය පදිචි හැත්ත ඇතු හැරිදි කාතාවක් සහ ගලියෝය ප්‍රදේශ පදිංචි හැතැහත් හැරදි පිරිමිපුදගලෙකු මියගගේ සෙසු පරිසාතර වනබ වයි රජය ප්‍රවෘති දෙ පාර්මයතු සඳහන් කළේ. මේ අතර දුණු පලා තතාණඩුකාර අචාර්ය වෙලීගමගේ මහතාටද ොවිD වරසේ ආසාධන වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. මේ මහතාගේ පෞද්ගලි කළේකම්වරයාටද ොවි-19 වරසේ ආසාධනය වී ඇැයි මී පෙතහවරුුවීමත් සමඟ. අන්ඩුකාරවරයා සස්වන් විරෝධයනයටය මු වී තිබුණා. මේ අතර හැටන් කලාපාධ්‍යාපන කාරියාේ යටතේ පාලනය වන හැටන් ශ්‍රීපාද ප්‍රාථමික විද්‍යාලයේ විසවිජාරණය කිරීම වැඩ සහන කද පැවැත් වුණ. ඒම විද්‍යාලයේ තුනවසරේ අධ්‍යාපන ලබු සිසුවෙකුට කොවි වේ ආසාධනය වීම හේතුවෙන් එම සිවවා අධ්‍යාපන ලබින් සිට තුනවස්රේ ලමුන් දොස් දෙනෙකු සහ ගරුවර නට දෙකු ස්වැන් රෝධානයට මුකරඇති සුබිමයි මයන්ගේ රිදි මාලියද ගැමුණුපුර ඇඟලම් මයියතනෙක සේවක සේවිකාවන් තිස් හතර දෙනෙකුට, කොVවි වේ ආසාධනවී ඇති බවට තහුරුීතිබෙනවා ඒ අනුව මේ වන විටේම අයතයෙන් හඳුනාගෙන ඇති සමස්ථ අආසාධතයෙන් සංඛාව හැට පහක්. එම අයතනයේ සේවකයින් තුන්සේ විසි හතරක් සඳහා පසුගේ විසිනම්වරදින් සිදුකළ PCR පරක්ෂණවලින්, තිස් හතර දෙකු ආසාධතෙන් ලෙස හඳුනාගෙන ඇති බවයි රිද මාලියද සෞඛ්‍ය වවිද නිලධරීකාරයාලය සඳහන් කලින්. ේම තිරි වාර්තාද කඩනමින් ැබෙනු ඇති බවට අපපේක්ෂා කණ වයි එම සෞඛ්‍ය වෛදදිනිලධාරී කාර්යාලය වැඩදිරුටත් සඳහන් කළේ. මෙ අත්‍ර මස්ෙලියය සෞඛ්‍යවෛදදිිල්ල ධරී කාර්යාලයටතේ පාලනබන නෝූ ටැගලුම් කරමාන්ත ශලාාවක සේවිකාවකට COVවිD- ේ ආසාධනය ීතිබවා. ඒහතුවන් එමැංගලුම් කරමාන්ත ශලාාවේ, සේවක සේවිකාාවන් තිස් පස් දෙනෙකු සස්වංගදි රෝධානයට යමුකර බවයි මස්කෙලිය සෞඛ්‍ය වෛදිනිිලධාරී ඩ චන්ද්‍රරජන් මහතා සඳහන් කළේ. මෙ මේවැනි වැදකත්වත් නැරඹීම සඳහා ශ්‍රවතතා TV නි, YouTubeු චනල, සස්ටයි කකර සසිනෝ සලකුණොවන්න.